රන්බිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂි කාර්මික වැඩසටහන සලාම මේ විදිහට සකස් කිරීම සඳහා මේ වගේ පෝච්චයක් ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට මේ පිරවීමේදී අවශ්‍ය වෙනවා කුඩාවට සකස් කරනද්ද ගඩොල් කට සහෝ උළු කට තට්ටුවක් හෝ එහෙම නැත්නම් ඒ වගේ සකස් කරගත්ත පොඩි ගල් කට ටිකක්. ඒවත් එක්කම අපිට පෝච්චයේ පිරවීමේදී මේ වගේ දිරාපත් වීමට ආසන්න කරන කොළ ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ වගේම අපි සකස් කරගන්න මාධ්‍ය වශයෙන් කොම්පෝස්ට් සහ මතුපිටපත් අවශ්‍ය වෙනවා. ඒ වගේම ලණු කැරලි කීපයක් අවශ්‍ය වෙනවා. කුණ්‍ය කීපයක් අවශ්‍ය වෙනවා. තව සාදාගත්ත අපි සිටවීම සඳහා විවියක් අවශ්‍ය වෙනවා. අපි ඉස්සෙල්ලාම මේ උපකරණය මේ පෝච්චය තුලින් තියලා ඊට පස්සේ අපි මේකට මේ ගඩොල් තට්ටුව ගලින් මේක තද කරනවා පොඩ්ඩක්. කඩොල් කැබලි හෝ ඒ පොඩි තට්ටුවක් මේකට යදනවා. අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි දමන ජලය එකපාරටම පිටවෙන්න නොදී ක්‍රමානුකූල පිටවීම සඳහා අපි තමයි මේ සිදුරු ප්‍රමාණයක් හදනවා. ඊට පස්සේ අපි මේ කොළ තට්ටුව දානවා. ඊට පස්සේ අපි සාදාගත්ත වගා මාධ්‍ය මේ තුලට මතු පිටපස් කොටස් තුනකට කොම්පෝස් කොටස් දෙකක් පමණ දාගන්නවා. භාවිත කරන්න පුළුවන් අපිට මතු පිටපස්. ඒ වගේම කොම්පෝස් අපිට වැලි දමන්න පුළුවන්. නමුත් අපි වැලි භාවිතා කරන්නේ මේ වෙලාවේදී අපි භාවිතා කරන මතුපිට පස්වල ස්වභාවය අනුව. සමහර වෙලාවට මතුපිට පස්වල තියෙනවා වැලි. එහෙම වැලි ගතිය තියෙනවා නම් අපිට මේ සඳහා වැලි භාවිතා කරන්න අවශ්‍ය නැහැ. දැන් අපි මතුපිට පස් කොටස් තුනකට කොම්පෝස් කොටස් දෙකක් දැමලා මේ මිශ්‍රණය හදාගන්නවා. මෙතනදී වැලි ගතිය පොඩ්ඩක් තියෙන නිසා අපි වැලි භාවිතා කරන්නේ නැහැ. වැලි භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ මතුපිට පස්වල වැලි ගතිය නැත්තම් පමණක් වැලි කොටස් භාගයක් මේ සඳහා දාගන්න පුළුවන්. අපි දැන් මේ මතුපිට පස් සහ කොම්පෝස් හොඳට මිශ්‍ර කරගෙන ඒ වගා මාධ්‍ය වශයෙන් සලකලා අපි මේ පෝච්චේ පුරවන්න ඕන. කොම්පෝස් භාවිතා කරන්න මේ වෙලාවේ භාවිතා කරන්නේ අපිට වගා මාධ්‍ය හොඳ තත්ත්වයකින් පිල්ල කරගැනීම සඳහා. ඒ වගේම පෝෂක ප්‍රමාණය වැඩි කිරීමට එම කාබනික පොහොර වශයෙන් තමයි අපි කොම්පෝස් අපිට මේ සඳහා කොම්පෝස් හදාගත කොම්පෝස් එහෙම නැත්නම් කොළ රොඩු එහෙම නැත්නම් කොහොබත් ටිකක් මේ වගේ කාබනික ද්‍රව්‍ය මේක ධන කුකුල් පොහොර ටිකක් දාගන්න පුළුවන්. අපි මෙතනින් නම් පාවිච්චි කරේ අපි හදාගත්ත කොම්පෝස් ප්‍රමාණයක්. ඉතින් මේ මිශ්‍රණය නියම විදිහට හදාගෙන මේකෙන් තමයි අපි පෝෂණය ලබා දෙන්නේ අපි සිටවන භෝගියට. අපි දැන් මේ වෙලාවේදී මෙතන හොඳ වගා මාධ්‍යයක් පිළිලලා තියෙනවා. අපි මෙහෙම අතට අරගෙන බැලුවොත් මේක හරි සැහැල්ලු තද ගතිය අඩුයි. මේ සාමාන්‍යයෙන් ගසක මුල් වර්ධනය වීම සඳහා මේ වගා මාධ්‍ය සැහැල්ලු ආකාරයෙන් තියෙන්න ඕන. ඒ නිසා අපි මේ විදිහට සැහැල්ලු ආකාරයට මේක පිළිල කරගෙන අවශ්‍ය නම් මේ වෙලාවේ වතුර ටිකක් ඉතර කමක් නැහැ. නමුත් අපි මෙහෙම අරගෙන මෙහෙම ගොඩ අරගෙන මෙහෙම මිරිකා බලනකොට මේ ඇඟිලි තුඩින් ඇඟිලි අතරින් වතුර වැස්සෙන්නේ නැත්නම් ඒ තමයි අපේ හොඳ මිශ්‍රණයක් වෙන්නේ. දැන් අපි මේක බිමට දාපුවාම මෙහෙම විසිරලා යනවා නම් ඒකත් එක ගුණාංගයක් තමයි අපි යොදා ගන්න වගා මාධ්‍ය හරියට සැදුනද කියලා. අපි හොඳට මේක මේ විදිහට තද කරන්න ඕන.
දැන් අපි මේ ආධාරකයක් වශයෙන් තමයි මේ පන්දලම් භෝගයකට කියන්නේ අපි වැල් භෝගයකට අපිට පන්දලම් මං ගහන්න අවශ්‍ය නැහැ. දැන් අපි හිතනවා අපිට පන්දලම් ගහන්න හොයාගන්න අමාරුලි හොයාගන්න අමාරුයි. ගොවින්ට තියෙන එකම දේ තමයි මේ දෙවල් සොයාගැනීම අපහසුතාවය. නමුත් අපිට මේක පහසෙන් මේ ලීයකට මේ විදිහට හතර ආකාරයෙන් සකස් කරගත්ත ලීයක් මේකට සාධක කළා. මේක තමයි අපි දැන් මේ පෝච්චි තමයි අපි හිටවන භෝගයේ සිටවීම කරන්නේ. අපි ඊට කලින් මේ කුණ්‍ය හතර මේ කුණ්‍ය හතර මේ හතර කොණෙන් හිටවනවා. අපි ඊට පස්සේ මේ කුණ්‍ය හතර තද වෙන්න ඇරලා මේ ලණු කැබල් ලණු ගන්න මම ලණු ගඩ ගසනවා මේ කුණ්‍ය හතරට. මේ ලණු අරගෙන අපි අර එක කොණකින් ගැට ගහනවා. බැල් බෝගේ වශයෙන් අපි මේ වෙලාවේදී හවරිම තමයි ගත්තේ. එතකොට මේ හවරිම අපි බීජ මෙතන දමලා මේ ලණුව දෙකේ තමයි මේ වැල හැදෙන්න උඩට යවන්නේ. අපි ඊට පස්සේ මේ සිදුරු කරන ලද ස්ථානයට හවරිම බීජ දමලා යන්තට හස් වලින් වහනවා. අපි ඊට පස්සේ මේක කරන්නේ මේ විදිහට කරපුවාම මේක පැලවුණාට පස්සේ ශක්තිමත් පැල දෙකක් විතර වැල් ආකාරයට මේක මෙතන ඉහළට යව ගන්න පුළුවන්. ඒකට අපිට මේ වැඩි ඉඩ කඩයක් යන්නේ නැහැ. අපි මේ රාමුව තුල වැල් 8ක් විතර ඉහළට යවනවා. ඊට පස්සේ අපි මර්ධනය වුණා පස්සේ මේ වටේට මේක මෑ වැල් වර්ධනය වෙලා අපිට අස්වැන්නක් ලබා ගන්න පුළුවන් ඉදිරි කාර්ය තුලදී. හොඳ ශක්තිමත් හොඳ වැල් ටිකක් හදාගන්න මේ ආකාරයට විහිළුවක් පිල්ල කරගන්න පුළුවන් ඉඩ කඩ අඩු ස්ථානයක මේක තියාගන්න පුළුවන් පීසි වගාවක. එහෙම නැත්නම් ගොඩක් සීමිත ඉඩ කඩ තුල 3-4ක් හදාගෙන මේ වගේ විහිළුවන් 3-4ක් හදාගෙන ගෙදරට අවශ්‍ය කරන ඇතර මේ මැල් වැල් 8න් අපිට ගෙදරට අවශ්‍ය කරන අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. මේ විදිහට බීජ පැකන්න පුළුවන්. ඒ වගේම කරවිල පුළුවන් පතෝල වගේවා ටිකක් අමාරුයි. මොකද පතෝල වැඩි දිග ස්වභාවයක් දක්වන හින්දා විශේෂයෙන්ම මෑ හරවිල වලට මේක ඉතාම හොඳ විහිළුවක් විදියට අපිට පෙන්වන්න ගන්න පුළුවන්. ගවේෂණාත්මක කෘෂිකාර්මික වැඩසටහන අමපැලයක් බද්ධ කිරීමට සුස්සත්තර පත් කරගන්නේ කොහොමද කියලා බලමු. අමපැලයක බද්ධ කිරීමට සුස්සත්තර පත් කර ගැනීමට පෙර ඇත්තටම අම බීජයක් ලබාගෙන අම බීජය මේ කොට්ටෙන් ඉවත් කරලා එම බීජය වැලි තවණක දාන්න ඕන. වැලි තවණක දාලා මොකද වැලි තවණක දාන්නේ අම වලින් පැල කීපයක් එනවා. ඒ කියන්නේ බහුකල්ල ජීවියක් තියෙන පැලයක් සාකයක්. ඉතින් ඒ නිසා අපි කරන්නේ අම බීජයක් අරගෙන ඒක වැලි තවණක දාලා පැල වෙන් කරලා අරගෙන සිටවන්න ඕන. වෙන් කරලා අරන සිටවගත්තු ක්‍රමය තමයි මේ තියෙන්නේ.
අපි මේ ඒ ඉවත් කරලා වෙන් කරලා ලබාගත්තු පැල මේ සිටව අවස්ථාව. ඊට පස්සේ ඒක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා මෙන්න මේ අවස්ථාවට පත් වුණාන් පස්සේ අපිට ඒ කියන්නේ සාමාන්‍ය පැන්සලක ප්‍රමාණය ආවට පස්සේ අපිට පුළුවන් මේ පැලේ බද්ධ කරන්න. ගවේෂණාත්මක කෘෂිකාර්මික වැඩසටහන. අපේ රටේ කෘෂිකර්මාන්තය සඳහා අවැසි දැනුම අවබෝධය සහ පළපුරුද්ද ලබාදීමට අපේ ITN රන්බිමට අරුණැල්ල වැඩසටහන හරහා නිරන්තරයෙන් උත්සාහ කරනවා. කෘෂිකාර්මික සත්ව නිෂ්පාදන සහ ඊට සමගාමීව යන ස්වයං රැකියාව සඳහා අත්වැල ඔබට ළඟා කර දෙන්නේ කෙසේද කියන කාරණාව පිළිබඳව අපි නිරන්තරයෙන් කතාබහ කරනවා. ඒ කතාබහේදී අපි අද ඇවිත් ඉන්නේ රාජාංගනය වම් ඉවුරේ යාය දෙක ප්‍රදේශයට. අපිට හම්බුණා අපූරු ව්‍යාපාරිකයෙක් කියලා හැඳින්වුවොත් ඉතාම වටිනවා. මේ අපි කාබනික පොහොර භාවිතයෙන් කොහොමද නැත්නම් කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ ගොවි ජනතාවට කියන කාරණාව පිළිබඳ හොඳ උදාහරණයක් සපයන මහත්මේ. මෙතුමා සුසන්ත මහත්මේ, ආයිබෝන්. මං කැමති ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න, ඇත්තටම කාබනික පොහොර නිෂ්පාදනය වගේ ව්‍යාපෘතියකට එහෙම නැත්නම් ව්‍යාපාරයකට පෙළඹෙන්න ඔබතුමාට හිතුනේ කොහොමද? ඇත්තම මම කෘෂිකර්ම ඩිප්ලෝමාවක් හදාරලා මම කෘෂි රසායන ශාස්ත්‍රයේ තමයි හිටියේ. කෘෂි රසායන සමාගම් කීපයක වැඩ කරා. වැඩ කරලා මම මේ ශාස්ත්‍රයේ දැක්ක ඇත්තටම අපේ ප්‍රදේශයේ පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් අපරාධය වලට හොඳ තැනක් හොඳට හොයා ගන්න පුළුවන් පහසුවෙන් හොයා ගන්න පුළුවන් හැකියාව තිබුණා. ඒත් එක්කම මම විශේෂයෙන් වැඩ කරේ ඔය නුවර එළිය කල්පිටිය වගේ ප්‍රදේශවල. ඒ ප්‍රදේශයේ වැඩිපුර පස සකස් කර ගැනීම සඳහා විශේෂයෙන් මේ කාබනික පොහොර භාවිත කරනවා. ඒ හින්දා මම තීරණය කරා මේක හොඳ මාකට් එකක් තියෙනවා. ඉදිරියේදී රජයත් මැදිහත් වෙලා පූර්ණ සහයෝග ගොඩක් දීලා තිබුණා. ඒ වගේ හින්දා මම තෝරාගත්ත මේ රැකියාව හොඳයි කියලා. ඇත්තටම මට අද වෙනකොට ඉතාමත් කියන්නේ ඉල්ලුමට සරිලන ආකාරයේ සැපුමක් කරන්න බැරි තරම් මේ ඉල්ලුමක් තියෙනවා. ඇත්තටම මේ කෘෂිකර්මාන්තයට අවැසි බොහෝ දේවල් අතර මේ කාබනික පොහොර භාවිතයට බොහෝ ගොවි ජනතාවක් දැන් නැඹුරු වෙලා තිබෙනවා. සුසන්ත මහත්මයා කිව්වා හොඳ ඉල්ලුමකුත් තිබෙනවා කියලා. හැබැයි මේ ඉල්ලුමට සරිලන සැපයුම ලබා දෙන්න ඔබතුමාට හැකියාව තිබෙනවද? හැකියාව තිබෙනවා. මේක එහෙම කෙටි කාලීනව කරන්න බෑ. මාස දෙකක් තුනක් යනවා දිරාපත් වෙලා නියම කොම්පෝස්ට් අතරපත් වෙන්න. ඒ කාලය තුලදී ලොකු ප්‍රමාණයක මේ නිෂ්පාදන මේ මූලික අපද්‍රව්‍ය මේ ද්‍රව්‍ය සකසා ගැනීම සඳහා කාලය ගත වෙනවා. ඒ හින්දා අර ඉල්ලන සැපවීමට දෙන්න බෑ. මොකද ටික ටික තමයි නිෂ්පාදනය වෙන්නේ. ඉතින් මට විශේෂයෙන් එතනදී තමා මේ ලොකු පිරිවැයක් දරන්න වෙනවා. මොකද අපද්‍රව්‍ය මිලදී ගන්න ගොම පොහොර ඊට පස්සේ ජපන් ජබර ගිනි සීරියා වගේ ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඒවට සඳහා සේවකයන් යොදවීම සඳහා ලොකු වියදමක් යනවා. එහින්දා නිෂ්පාදනය කරන්න යන වියදම වැඩි හින්දා තමයි ටික කාලයක් යනවා දිරාපත් වෙලා එන්න. අපේ රටේ කෘෂිකර්මාන්තයේ උන්නතිය සඳහා ඒ වගේම ඊට සමගාමී සත්ව නිෂ්පාදන ශාස්ත්‍රයේ උන්නතිය සඳහා සහ කෘෂිකර්මාන්තයට සමගාමී ස්වයං රැකියාව සඳහා අත්වැල ලබා දීමට රජය සුවිශේෂ වැඩපිළිවෙලක් ගෙන යනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතන මේ සඳහා මාහැඟි පිටිවහලක් වෙනවා. මම හිතන්නේ ඔබතුමාටත් එවැනි ආයතනයක ආධාර උපකාර උපදෙස් ලැබුණා නේද? ඇත්තටම
මට රාජංගනේ වම්මිවුර ගොවිජන්සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරිතුමා ඇවිල්ලා මේ වැඩසටහන බලලා මගේ ව්‍යාපෘතිය බලලා ඒ වෙනුවෙන් ලක්ෂ 10ක පමණ ආධාර මුදලක් කුසිකර මමත්තයන්සේ හරහා ඉතාමත් සහනදායි පොලියක් යටතේ අපට ලබා දුන්නා. ඒකෙන් මට ලොකු ශක්තියක් ලැබුණා මගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න අවශ්‍ය ආම්පන්න ඊට පස්සේ අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ඒක ලොකු පිටුවහලක් වුණා. ඒකෙන් මට ලොකු හයියක් ලැබුණා. ඉතින් මම විශේෂයෙන් මෙතනදී ස්තුතිවන්ත විය යුතුයි ගෝජනසේවා මධ්‍යස්ථානයේ රාජාංගනේ වම්මිවුර ඒ අපේ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය මාව දැනුවත් කරා. අවශ්‍ය තාක්ෂණික උපදෙස් තාක්ෂණික සහාය ඒ අවශ්‍ය හැම දෙයකදීම අවශ්‍ය වේලාවෙදී කටයුතු කරලා මාත් එක්ක ඒ අවශ්‍ය ගමන යන්නට අතහිත දුන්නා කියන එක මතක් කරන්න ඕන. කෘෂිකර්මාන්තයේ දෙන ගොවි මහත්තුරුන්ට වගේම නිවසේ ඉඳලා අපිව බලන අපේ වැඩසටහන බලන ඔබටත් හැකියාව තිබෙනවා ඔබේ ගෙවත්තත් පුළුවන් විදිහට සරුපිරි ගෙවත්තක් බවට පත් කරගන්න. ඇත්තටම මල් වගාව විසිතුර වැඩි කරන දෙයක් වුණාට ඊට වඩා ඔබට පුළුවන් නම් එළවලු පැල කිහිපයක් පළතුරු පැල කිහිපයක් ඔබේ නිවසේ ගෙවත්තේ වගා කරගන්න ඊට හොඳ ඉල්ලුමක් පවුල තුළම ඇති වෙනවා. මං හිතන්නේ මෙවැනි පොහොර භාවිත කිරීම කාබනික පොහොර භාවිත කිරීම හරහා ඔබට ඒ ඵලදාව වඩා වැඩි කරගන්න හැකියාව තිබෙනවා. සුසන්ත මහත්මය අවසාන වශයෙන් මං ඔබතුමාගෙන් අහන්නේ ඇත්තටම ඔබතුමා කරන්නේ ව්‍යාපාරයක් ව්‍යාපාරිකයෙක් විදිහට ලාභේ බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ ඔබතුමා ඊට වඩා දෙයක් මේ සමාජයට දෙන්න බලාපොරොත්තු වෙනවා සහ ඒ සඳහා යමක් කරනවා. අපි ඒ උපදේශය සමාජයට ලබා දෙමු. ඇත්තටම මේක ව්‍යාපාරයක් වට ව්‍යාපාරයට එහා ගියපු සත්කාරයක්. විශේෂයෙන් ගොවීන් එක්ක තමයි අපි කටයුතු කරන්නේ. අපිත් ගොවියන්ගේ පුත්තු. ඒ හින්දා අපිත් ගොවිතැනෙන් තමයි මේ ඉස්සලා ආරම්භක පියවර තැබුවේ. ඒ හින්දා මම නම් දකින්නේ ඇත්තටම මේ සමාජයේ දැනට පවතින මේ ආර්ථික තත්ත්වයත් ඒ වගේම පවතින මේ සෞඛ්‍යමය ගැටලු බොනවන රෝග විශේෂයෙන් ඒවට එන්න ප්‍රධාන අපේ හේතුවක් කියලා තියෙන්නේ ආහාර. එතකොට මේ ආහාරය ඇත්තටම අපිට ගෙවත්තක් තුලින් තම තමන්ට කෙටියෙන් වගා කරගෙන තමන්ගේ අවශ්‍යතා සපුරාලන්නට හැකියාව තියෙනවා නම් විශේෂම වටනවා. එහිදී කාටත් පුළුවන් මේ කොම්පෝස්ට් නිෂ්පාදනය කරගන්න ඒ සඳහා ක්‍රම තියෙනවා. තමන්ගේ මුල් තැන්ගෙන් අයින් කරන ද්‍රව්‍ය තුලින් හිටම් පුළුවන් අපට ඒ නිෂ්පාදනය කරගන්න. ඉතින් මං සමස්තයක් වශයෙන් මේ සියලු දෙනාටම කියන්නේ ඇත්තෙන්ම අපි වස විසෙන්තොර ආහාර වෙලා අපි සියලු දෙනාම ජීවත් විය යුතුයි. ඒ සඳහා ඇවැසි සැකැස්ම මෙතනින් අපි ආරම්භ කරන්න ඕන. මේ තුලින් අපට පුළුවන් ලොකු ඇත්තටම මම සන්තෝෂ වෙනවා. මම මේ රැකියාව තෝරාගත්ත එක මොකද ඇත්තටම ගොවියන්ට හොඳ දෙයක් දීලා අපි අපේ රැකියාවේ අයටත් අපේ වැඩ සේකරන සේවක පිරිසටත් ඒ සඳහා හොඳ පැවැත්මක් යහපැවැත්මක් ගොඩනැගිලා තියෙන්නේ. ඒ ඉල්ලුම නිසා ඒ ඉල්ලුමට සල්ලන විදිහට අපි නිෂ්පාදනය කිරීමට වග බලා ගන්නවා. ඉතින් සියලු දෙනාටම කියන්නේ නිරෝගිමත් ජාතියක් නැත්තම් නිරෝගිමත් පිරිසක් අපට ජීවත් වෙන්න නම් අපි මේ හොඳ දෙයක් දෙන්න ඕන. මේ වගේ වස විසෙන්තොර නිෂ්පාදන අපි තව තවත් එකතු කළ යුතුයි කියන එක තමයි කියන්නේ. ඒ වගේම මම තවත් රසායනික මේ කාබනික නිෂ්පාදන කිහිපයක් බුලත් වගාවට පොල් වගාවට විශේෂ කරලා හැදීමට ඉදිරියේදී දැනට විවරම් කරගෙන කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය සඳහා අවැසි දැනුම නිරන්තරයෙන් ඔබට සමීප කරන කෘෂිකාර්මික වැඩසටහනක් විදිහට රන්බිමට අරුණැල්ල වැඩසටහන හරහා මෙවැනි තොරතුරු නිරන්තරයෙන් අපි ඔබට සමීප කරන්න බලාපොරොත්තු වෙනවා.